කොළඹ වරාය වෙත ගමන් කරමින් තිබූ සිංගප්පූරුවේ ලියාපදිංචි කන්ටේනර් නෞකාවක් ඊයේ ඇමරිකා එක්සත් ජනපදයේ බොල්ටිමෝර් නගරයේ පිහිටි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීම හේතුවෙන් එම පාලම කඩා වැටි පුද්ගලයන් 20 දෙනෙකු පමණ අතුරුදහන්ව ඇති බව විදේශ මාධ්‍ය පවසයි. මෙම කන්ටේනර් නෞකාව පාලමේ ගැටීමත් සමගම පාලම කඩා වැටි ඇති අතර එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් මෙන්ම වාහන විශාල සංඛ්‍යාවක්ද පාලමයටින් දිවෙන පරප්ස්කෝ ගංගාවට ඇද වැටි ඇත. මෙම අනතුර ඇමරිකාවේ වේලාවෙන් ඊයේ අලියම සිදු වී තිබීමත් ප්‍රදේශයේ පවතින අධික සීතල කාලගුණික තත්වයක් නිසා ගඟට වැටි අතුරුදහන් වූ පුද්ගලයන් හා පුද්ගලයන් සහිත වාහන සොයා සිදු කරන මෙහෙයුම් දැඩි බාධක මැද්දේ සිදු කිරීමට වී ඇති බව ජීවිතාරක්ෂක කණ්ඩායම් පවසා තිබේ. පවතින අධික සීතල කාලගුණික තත්වයේ හේතුවෙන් ජීවිතාරක්ෂක කණ්ඩායම් වලට දර්ශන කරගත හැකි ප්‍රදේශද සීමිත බව බලධාරීහු පවසති. එසේ වුවද කන්ටේනර් නෞකාවේ ගැටීම හේතුවෙන් ගඟට කඩා වැටී ඇති බොල්ටිමෝර් නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පාලමක් වන ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ සුන්බුන් අතරින් අනතුරට පත් වූවන් සෙවීම සඳහා බෝට්ටු මෙන්ම හෙලිකොප්ටර් යානයක්ද යොදා ගැනීමට බලධාරීන් පියවරගෙන තිබූ බව ඊයේ සවස වාර්තා වී තිබුණි. සතපුම් 1.6ක් දිගති මන්තීරු 4කින් යුතු කඩා වැටුණු පාලම මගින් හා වාහන ගමන්ගත් නගරයේ ප්‍රධාන පෙළේ පාලමක් වන අතර අනතුර සිදුවන විට එහි කොපමණ මගින් හා වාහන සංඛ්‍යාවක් ගමන් කරමින් සිටියේදයි වාර්තා වී නොතිබුණි. එසේ වුවද බොල්ටිමෝර් නගරයේ බලධාරීන් CNN පුවත් සේවයට පවසා තිබුණේ මෙය දැවැන්ත විවසනයක් වීමේ අවස්ථාව වැඩි බවකි. පාලමේ ගැටුණු සිංගප්පූරුවේ ලියාපදිංචි ඩායි නැමැති කන්ටේනර් නෞකාව මීටර් 300ක් පමණ දිග ඇති මීටර් 48ක් පළල ඇති නෞකාවක් බව අනාවරණය වී තිබේ.